අපේ රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රජයේ ආයතනයන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව මත අර්ථ නිරූපණය කරනවා. සියලු දේ පුද්ගලීකරණයට පරිවර්තනය වෙනවා. ලාභයට පරිවර්තනය කර ගැනීමට හැකි ආයතන ගැන අනුගමනය කරන්නට තිබෙන ප්‍රතිපත්ති දිහා අපි බලන්නට ඕනේ. හැම බලලා තියෙනවා කලින්. මම සිහිපත් කරන්න කැමැති අපේ රටේ විදුලි බල මණ්ඩලය. මේ පළවෙනියෙන් පටන් ගත්තේ ඉලෙක්ට්‍රිසිටි ඇඩ්වයිසරි බෝඩ් 1924. Central Electricity Board 1951. Ceylon Electricity Board 1969. Lanka Electricity Company Subsidiary 1982. ඉතින් මේ ආකාරයේ වශයෙන් අපි විවිධ ආකෘති දිහා බලන්න ඕනේ. වැසීර්ෂයේ භාණ්ඩාගාරයේ මත පටවන ක්‍රියාදහමෙන් ඉවත් වෙන්න. ඒ නිසා ආණ්ඩුව විරුද්ධ පක්ෂය එවන නිර්මාණශීලී වැඩසටහන් සඳහා අලුත් මොඩලයන් පාවිච්චි කරන්න වෙනවා. නැතු මේ අලාභය භාණ්ඩාගාරයට ගෙවමින් සිටින්නට බැරි අර්බුදයකට අපි ගමන් කර තිබෙනවා.